43 වන සේනාංකයේ පිරිසක හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම සාකච්ඡාව පැවැතුණේ අද පෙරවරුවේදී 43 වන සේනාංකය හරියට අපි කරුණු හතරක් ඒ කියන්නේ 22 වෙනි සංශෝධනයේ ප්‍රශස්ත මට්ටමින් සම්මත කර ගැනීම සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් ගොඩනගා ගැනීම ඒ සඳහා වෙච්ච පොදු අවම වැඩපිළිවෙලක් සකස් කරගෙන අවශ්‍ය පාර්ලිමේන්තු ව්‍යුහය සකස් කර ගැනීම හා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා දුරෙන් ඉවත් වීම ඉවත් කිරීම කියන කරුණු හතර මත අපි දේශපාලන පක්ෂත් එක්ක සාකච්ඡා කරන්න කියලා සියලුම පාර්ලිමේන්තු නියෝජනය කරන දේශපාලන පක්ෂවලට අපි ලිපියක් බාර දුන්නා. ඒ අනුව පළවෙනි සාකච්ඡාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් එක්ක අපි පවත්වනවා. හෙට මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා දැනගන්න ඕනේ මේ රටේ ජනතාවගේ 99%ක්ම එතුමට විරුද්ධයි. එතුමට තවත් බලයේ ඉන්න කිසිම අයිතියක් නැහැ. මේ රට බංකොලොත් කරපු නායකයෙක් හැටියට ඔහු සහ රාජපක්ෂ පවුල දේශපාලනයෙන් පිටමං කිරීමේ අරගලයේ අපි 2014 ඉඳන්ම ඉන්නෝ. ඒ අරගලයට අපි සම්පූර්ණයෙන්ම සහයෝගය දෙනවා. महाजन अरगल देशपालज्ञ पेलगहेन्नो ने हिटगंडो ने एकतमस्तावे मे रटवे गाती है इकम पियवर जनाधिपति तुमाट ओण विधि रटकरवाण युमट बल लभिलती जनवरम खब दुम जनता प्रतिक्षेप कल इवर एनिषा दंग पालिमेन्तु मंत्रियोंट वगकी नो मे जनमत इट कांदील පාර්ලිමේන්තු බහුතරය හදාගෙන ක්‍රියාකාරී වෙන්න. අගමැතිතුමාගේ කාර්යභාරයක් ඉතිරි වෙන්නේ නැද්ද? මේ විදිහට එතුමා අගමැතිතුමාට අවස්ථාවක් ඉතින් මේ රටේ ජනතාව දුන්නනේ. එතුමාට ඒ කටයුතු කරගන්න තාම අසමත් වෙලා තියෙන බවනේ පේන්න තියෙන්නේ. ඒකනේ දැන් මේ ආණ්ඩුවේ අලුතෙන් පත්වෙච්ච ඇමතිවරුත් ඇවිල්ලා එතුමාට ඉවත් වෙන්න කියලා කියන්නේ.